බලපු ගෙදරට මම ඇඩ්වාන්ස් එකක් දුන්නා. අපිට අදටම ගිහලා පදිංචිෙන්න පුළුවන් නේ. මෙච්චර ඉක්මනට? එයි. තොම්සර් මේ දාලෙන්න බැරිද? බලපු තැන හොඳ නම් අය මොකටද කල් දාන්නේ? දැන් කවද්ද බඩුව දින්නේ? මේ බඩු දවසක් දාගමු. අපි අලුත් ජීවිතයකට මුල පුරන්න හදන හින්දා හොඳ දවසක් බලන්න ඕනේ. තාත්තාම් බල්ලා කියන්නකො. කුලී ගෙදරකට යන්න නැකත් බලන්නේ මොකටද? ඔන්න ඔක අපේ කියන්නම් ඔන්න කමන්නේ. උඹ පැහෙන්නේ නැතුව හිටපන්කෝ. අනුපම ඔය යන්නේ අලුත් ජීවිතයක් පටන් ගන්නනේ. අනුපමගේ විතරක් නෙවෙයි අපේ ඔක්කොගේම ජීවිත අලුත් වෙනවනේ. ඉතින් එහෙව් එකේ සුබ වෙලාවක් බල්ලා ගිහින් පදිංචි වෙන එක හොඳ නැද්ද? ඈ මේ විදියට ගියොත් මාධවී ඔයාගේ කෙරුම් මුලින් ඉඳලා අගටම හොයාගෙන තමා නවතින්නේ. එයාට වෙන මොනවත් හොයාගන්න බෑ අම්මේ. අම්මා කට පියාගෙන හිටියොත් හොඳටම ඇති. එහෙම කියන්න එපා. මේව එළිවේ කියලා පුතා හිතුවද? මේ හොයන හැවිල්ලට ඕව එළිවෙන්න බැරි නේ. මාධවීගේ ඔය හොයන හැවිල්ල නවත්තන්න ඕන. වෙන කරන්න පුළුවන් කිසි දෙයක් නෑ. මං එයාට උනාට වැඩිය සරහර කරන්න ගියොත් එයා මං ගැන තවත් සැක හිතනවා. මාධවීගේ හිත වෙන දෙයකට යොමු කරන්න පුළුවන් නම් හරි. වෙන දෙයකටනේ. ඔය හෝටලේ වැඩ ඉක්මනින් ඉවර කරලා ඒක මාධවීට බාර දුන්නා නම් ඒ වැඩත් එක්ක එයාට ඔය අනම්මනක් හිතන්න වෙලාවක් ඉන්නේ නැහැනේ. හෝටලේ වැඩ ඉවර කරන්න නම් අම්මේ තව ලක්ෂ 10ක් 15ක් ඕන වෙනවා. කීයක් දීලා හරි කමන්නෑ පුතේ ඔය හෝටලේ වැඩ ඉවරයක් කරන්න. අනුපමට වැඩක් දුන්නට පස්සේ මට ෂෙරින්ගෙන් සල්ලි ටිකක් අඩා ගන්න පුළුවන්. මොකද එයා දෙට කරන්න හදන්නේ? අම්මට ඕවා තේරෙන්නේ නෑ අම්මේ. තේරෙන්නේ නැති හින්දානේ මම උඹට මේ ටික හරි කිව්වේ. ඕවිති. මම මෝඩ ගෑන්නේ. අනුපමට තහනම් උත්තේජකයක් දෙන්න යන්නේ. මොකක්? ආ, ඉතින් ඕකනේ මං කිව්වේ. තේරෙන්නේ නැහැයි කියලා. ඒකෙවි අනුපමගේ අදහසක් තියෙනවා ගයක් කුලියට අරගෙන යන්න. සමාජෙ මේකට එක්කෙන්න බෑනේ. අනිත් එක ඉතින් අනුපමට තැනක් කෙනෙකුට පිළිවෙලකට ඉන්න ඕනේ නේ. තුන් දෙනාත් එක්කම යනවද? මම නම් කිව්වා අනුපමට සමාජෙත් එක්ක යන්න කියලා. අපි මෙහි නතර වෙන්නම් කියලා. ඒත් අනුපම කියනවා අපි දෙන්නත් එන්න ඕනලු. එහෙනම් ඉතින් මගුල තික්මට කෙරේ. ඔව් එහෙම තමයි හිතාගෙන ඉන්නේ. අම්මා කොහෙද යන්නේ? ඔහොම පොඩක් ඉන්න. ඇයි මොකටද? අම්මට මාතෘක කතා කරන්න කිසිම දෙයක් නැද්ද අම්මා? මං කියන්න තියෙන දේවල් ඔක්කොම කියලා තියෙන්නේ. මගේ හිතේ අම්මට තියෙන ආදරේ ඒ විදිහටම තියෙනවා. ඒක එක දශමයකින්වත් වෙනස් වෙලා නැහැ. ඇයි අම්මා ඒක තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැත්තේ? මටත් වට කියන්න තියෙන ඊටිකම තමයි. ඇයිවා මං කියන්නේ තේරුම් ගන්න නැත්තේ? මට ඕනේ
මට විතරක්ම ආදරය කරන කෙනෙක් එක්ක මුළු ජීවිත කාලෙම සතුටින් ඉන්න අම්මා. ඇයි අම්මා මට ඒකට ඉඩ දෙන්නේ නැත්තේ? ආදරේ? මොකද්ද ආදරේ ගැන දන්නේ? අනුපමයි යාගේ තාත්තා යව රවට්ටලා බොරු ආදරයක් පෙන්නලා. අම්මා දන්නවනම් මා යනුපමයි කොහොමද ලං වුනේ? අපේ ආදරේ කොහොමද පටන් ගත්තේ කියලා අම්මා කවදාවත් මම වගේ කතාවක් කියන්නේ නැහැ. මට ඒක දැනගන්න කිසිම උවමනාවක් නැහැ. ඇත්ත දැනගත්තට පස්සේ අම්මා හොම හිතන්නේ නැහැ කියලා මම දන්නවා. මම අනුපමට කවදාවත් කැමැත දෙන්නේ නැහැ. අන්න ඒක මතක තියාගන්න. ඔය ලස්සනට බුරු කොටලා කිව්වට මං වට රැවටෙන්නේ නැහැ. ඒ ඔක්කොම උන් ඔයාට උගන්නපුවා. උන් ලේසි පාසු මිනිස්සු නෙවෙයි. දෙට්ටලා ඉන්නකෝ ආතර බරුස්සන හොඳ නැහැනේ අංකල්ට ඔකුස්සන්න බෑ අංකල් අංකල් ඉඳගෙන ඉන්නකෝ ආ කොසල අල්ලන්නකෝ මේ මෙතන තනියෙන් අල්ලන්න බෑ බර වැඩි ඒ යනවා යනවා මහලුකෝට කතාව නම් වැඩ කරන පන්ති එකන වැඩක් දුන්නාම කම්මැලි මේ මේකට මගේ දේශපාලනේ ගාව ගන්න එක සම්පූර්ණයෙන් වැරදි අල්ල බල්ල කයි වාරු නම් තියනවා බඩු ටික ඇද ගන්න කලින් සමාධියයි නේද මොකටද නෑ ඉතින් එතකොට යාට ඕන විදිහට මේක පිළිවිලකට අහුර ගන්න පුළුවන් නේ තව ටික දවසකින් මේ ගෙදර සමාධි ගිනි එහෙම කියන්න එපා තාත්තේ මේ ගෙදරට කීමණී ගෙව්වෙත් අයියාගේ සල්ලි වලින් අයියට දැන් හොඳට සල්ලි හම්බෙනවනේ සමාධිගේ සල්ලි වලින් ජීවත් වෙන්න ඕනේ නෑ උඹට මං කියන දේ තේරෙන්නේ නෑ කොසල උඹ දන්නේ ඉතින් දේශපාලනේ ගැන විතරයි නේ ගෙදරක් පිළිවෙලක් වෙන්න නම් ගැහණු කෙනෙකුගේ ඇල්ම බැල්ම තියෙන්නම ඕනේ. ඒ කාරණාව විශ්ත වෙන්න වැඩි දවසක් යන්නේ නැහැ. මාත් එහෙම හිතනවා. මේ තවත් ඉතින් පස්ස ගන්න කාරණාවක් නැහැ නේ. කියපන්කෝ ඉතින්. බලමු බලමුකෝ. මේ මේ ටික අල්ල ඉවර කරමු. හා හා ටක් ගලලා. හරි හරි. ඔව්. බලද? මේක महात्या මලක් මහත්තයා එනකොට අද 10 11 විතර වෙයි. ගමන් නැහැ මට හදිස්සියක් නැහැ. මම මනුස්සයරයන්කන් ඉන්නවා. මේසයට අතු ගාලා නැහැ සුමාන ගානකේ. දුවිල පිරිලා. මේ පෑන වැටුණා. ඒක ගන්න පාත් උනා. ඔයිද මාව දැක්කම සම්සි මොන හරි වැටෙනවනේ. හරි හරි. बला ම
කෝල්යක් දාලා කියනද හම්බෙන්න වෙලෙ ඉන්නවයි කියන මං තමුසු සැරයක් කිව්වනේ කෝල් කරන්න ඕනේ නැහැ අපරාධ රැස්තියද වෙන්නේ ඒකයි මං කියන්නේ මං අද මනුස්සයව හම්බෙලම තමයි යන්නේ मंदिर कॉल से कट करना फोन के आपसे क्या करो सर मन लुक कर दे रहे मत इमीडिएटली लक्ष पहाक को लक्ष पहाक सर मत मैं उद्धव कुमार कर ला दिन हम सिर्फ पीसू दे पीसू दे मम को इंदो हम सिर्फ लक्ष पहाक दिन सर मैं उद्धव कुमार करा पुलो इवागेम सर युतक मट युद्व करा सर अभी लक्षर को मम्मी तम से दंगेवन कथा करे तम से मम सतेट गण बेरला अकउंट क्लोज कर लिवरा मन जीवित मरने प्रश्न मेदेला सर इन මාගාව සල්ලි නෑ ඔයි මම මේ විදිහට ඉල්ලන්නේ අසරණ වෙච්ච ඉඳයි සර් මං තමසට ණය නෑ අන්න ඒක හොඳට මතක තියාගන්න සර් පුළුවන් ගානක් දෙන්න ඉතුරු ගාන මම හොයාගන්න මං කිව්වනේ මාගාව සල්ලි නෑ තමස මෙතනින් යනවාද සර් මට අදම කතා කරන්නේ මගේ අතේ පිස්ටල් එක නැති ඉන්න නේ तमसे विहीन करगत देवल वल्ट मम पालिने इग्याने सर मगे स्टोरी कदन सर मगे स्टोरी के देना देना तमाई अट मैं अन्न ग्याने अवलक ना सर कम मतक तिया गन मैं खलु अट ताम करन पुलवान देवलु तीनो යාට කරන්න පුළුවන් ඉටි ගෙඩියක් නෑ බං අම්මාච්චි අම්මාච්චි දැන් නම් තනියම හිටියා හොඳටම ඇති පාරකදී හරි අසනීපයක් වුණොත් කවුද හොස්පිටල් එකටවත් ගිහින් දාන්නේ එහෙම කියලා ඉතින් මට මෙහෙ ඇවිත් නවතින්න බැහැනේ නේද ආශා ඇයි බැරි මේ ඕන තරම් ඉඩ තියෙන්නේ ඒ වුණාට ඉතින් प्रश्न ආනෝ වික්‍රම මහත්තයා ළඟ දෙන්නේ නැද්ද? ඒක නම් කියන්න බෑ අම්මාච්චි. විරාෂා මෙහෙ ඇවිල්ලා කොච්චර කාලයක් ගත වුණාද? අඩුම ධර්මේ මූණට මුණ කියලා වික්‍රම මහත්තයාට එක වචනයක්වත් කතා කරන්න බැරි වුණානේ. අඩුම ධර්මේ කළුද සුදුද කියලාවත් දැකලා නැහැනේ. අයියෝ සිම්පල් නේ. මම පෙන්නන්නම්කෝ පොඩකින්. ආ මේ ඉන්නේ මේක හරියට පේනවා මදි මට. ආ. එහෙනම් ඉන්නක මං හරියටම පෙන්නන්න. වික්‍රමසන් නැවිදින් එන්න මොකක් හරි ලොකු හේතුවක් තියෙනවා. මොකද්ද? මේ තියෙන්නේ. මෙන්න වික්‍රමසන් මෙන්න මෙන්න